පස්සජාතික පක්ෂය සුළුතර කණ්ඩායම විසින් තීරණයක් අරන් තිබුණා යම් විනය පරීක්ෂණවලට අපිව ලක් කරන්නට කටයුතු කරනවායි කියලා. පළමුවෙන්ම කියන්න ඕනේ මේ තීන්දුව ඇත්ත වශයෙන්ම අදාළත් නැහැ, වළංගුත් නැහැ, නිත්‍ය අනුකූලභාවයකුත් නැහැ. මොකද අපි සමගි ජන බල වේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හදන්නේ නිල වශයෙන් තියෙන කෘති අධිකාරී මණ්ඩලයක එක්සත් ජාතික පක්ෂයේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම කෘති අධිකාරී මණ්ඩලයේ නිත්‍ය අනුකූල අනුමැතිය ලබාගෙන සමගි ජන බල වේගය හදන්න සන්ධානයකින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම අපේක්ෂකයන් ඡන්දය ඉල්ලන්න කියන නිර්දේශය ලබාගෙන එයි සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා එම සන්ධානයේ මහලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා කියන හැම එකක්ම නිත්‍යානුකූල අනුමැතිය ලබාගෙනයි. මම ඒ නිසා කියන්න ඕනේ මේ එක්සත් ජාතික පක්ෂයේ මේ වගේ අර්බුදවලට හෝ පරාජය කිරීමට 1994 සිට සුළුතරය පක්ෂය ඇතුලේ ඉඳගෙන පක්ෂයේ කකුලෙන් අදින්නටයි පක්ෂය ඡන්දයක් ලං වෙනකොට පක්ෂය පරාජය කිරීමට ඩීල් දාගෙන ආණ්ඩුව පවතින ආණ්ඩුවත් එක්ක 94 ඉඳලා මේ වගේ ඩීල් දාලා ඡන්දයක් එනකොට පක්ෂය හානි කරන්න කටයුතු කරපු කණ්ඩායමක් හිටියා. අද ඒ දෙමයි මේ ඇතුලේ ඉන්න අර සුළුතරය අද කරන්න බලන්නේ. අද රට වටේම අද මේ වත්මන් පොහොට්ටුව ආණ්ඩුව කෙරෙහි ලොකු විරෝධයක් ජනතාව තුල නැගීගෙන එන වෙලාවේදී මුළු රටේම මතයක් ඇති වෙලා ආණ්ඩුව අද පත් කරගන්නට උරෙන්නුර වැඩ කරපු කණ්ඩායම විසින්ම ආණ්ඩුවට විරුද්ධව අද ලොකු විරෝධයක් ඇති කරමින් දැඩි ලෙස ආණ්ඩුව හන්දියේ වීදියේ පාර දිගේ හැම මිනිහෙක්ම විවේචනය කරන අවස්ථාවේදී අද මේ රජය මූල්‍ය කළමනාකරණය අනාගෙන මේ රටේ කොරෝනාව එන්න ඉස්සර මිනිසුන්ට දීපු සාහන ටික ගලව ගන්නට කටයුතු කරපු ආණ්ඩුවක් අද මේ වගේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය කපන්න බඩු මිල මේ වගේ වැඩි කරන්නට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න පොහොර හරියට බෙදන්නේ නැතුව ඉන්ධනවල රුපියල් 100 120 බද්දක් අය කරන ඒ වගේ මේ සහන කප්පාදු කරන දෙනවට වඩා ගලවන ආණ්ඩුවක් තියෙන්නේ මේ වගේ වසංගතයක් තියෙන වෙලාවේ ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් තියෙනකොට මෙන්න මේ වගේ සුළුතරයක් එක්සත් ජාතික පක්ෂයේ එතන බගීලා බලපෑමක් කරලා ආණ්ඩුව මොකද්ද කරන්නේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න ජනතාවට තියෙන ප්‍රශ්න ටික මකන්න මොකක් හරි අර්බුදයක් ඇති කරන්න බලනවා එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බල වේගයයි කියලා. මේ වෙලාවේදී අපට නීතිමය ක්‍රියාමාර්ග ගන්න තිබ්බා ඔතන ඒගොල්ලන්ට විරුද්ධව. හැබැයි එතන නෙවෙයි ප්‍රශ්නේ. අපි නියෝජනය කරන්නේ මේ රටේ පොදු ජනයාගේ මතය. මේ වෙලාවේදී අපිට මෙතන අර්බුදයක් පේන්නේ නැහැ. අපි පොදු විපක්ෂයක් හැටියට සියලු දෙනාටම එකතු වෙන්න කියලායි කියන්නේ. අපට ජනතාව ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් අර විශ්වාසය විශ්වාස බංගත්වයට වැටිච්ච ජනතාව රැක ගැනීම සඳහා සමගි ජන බල වේගය තමන්ගේ රාජකාරිය හරියට කරන්නට අපි ඒ අරමුණ කරා ගමන් කරනවා. මේක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි පැටලෙන්නෙත් නැහැ. අපේ නීතිඥවරු මේ ගැන කතා කරනවා. මම එක්සත් ජාතික පක්ෂේ ඒක කිසිම මේ සැකයක් කාටවත් තියාගන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ බහුතරයක්ම නායකත්වයේ බහුතරයක්ම මෙතන ඉන්නේ. ඒ නිසා ඒක නිත්‍ය අනුකූල අවසරයක් අරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඡන්දෙ ඉල්ලන්නේ. එම නිසා අපි මේ මැතිවරණයේදී ජනතා බලාපොරොත්තුව ඉටු කිරීම සඳහා ජනතාවට තියෙන අර විශ්වාස බංගත්වය වෙනස් කරන්නට අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් මේ ඡන්දෙ ජයග්‍රහණීය ජනතාවට ලබා දෙන්නට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව අපි ඊළඟට කරන්න එක්සත් ජාතික පක්ෂයේ සමගි කරන වැඩේ. අපි ඒක කරනවා මේ වෙලාවට. අපිට දැන් ඒක ප්‍රශ්න ගන්නෙ නැහැ. දැන් මැතිවරණයක්. දැන් පොදු හතුරා මේ ජනතා විරෝධී වැඩ කරන ආණ්ඩුව. ඒකට තමයි අපි යන්නේ. ඒ වගේම මෙතෙක් කාලයක් මේ ආණ්ඩුව මේ අපේ UNP කාර්යාලයේ තමන්ගේ සියලුම අවශ්‍යතාවයන් විශ්වාස බංගත්වයට ඇතිවෙච්ච UNP කාර්යයන්ට සැබෑ සාධාරණයක් ඇති කරන්නට ඒ අය මෙච්චර කාලයක් මේ ඩීල් කාර්යයන්ට හිර වෙලා ආණ්ඩුවක් එනකොටත් මේ ඩීල් කාර්යෝ ඒ UNP වැඩ කරපු ඒ බිම්මට මේ සංවිධායකවරුන්ව බලාගත්තේ නැති හේතුව නිසා ඒ UNP කාර්යෝ මහ විශාල අහේනියකට පත් වුණා. දැන් ඒ UNP කාර්යයන්ට සැබෑ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තැනකට සමගි ජන බල වේගය වැඩ කරන්න අද තීරණය කරලා තියෙනවා. අපේ චින්තනය
මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න පොදු ජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙනවා. එම නිසා අපි තද තීන්දුවක් ගත්තා. අපේ හතුරා රජය අපි ඒ ගැන අපි ඒකට ඒ ඉලක්ක කරලා මේ මැතිවරණ ජාග්‍රහණය කිරීමට ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. මේ ප්‍රශ්නය අපි පසකට තියලා ඡන්දෙන් පස්සේ මේකට අපි මුහුණ දෙමු. හිතවත් මිත්‍රවරුනි මේ අවස්ථාවේදී මට පැහැදිලි කරන්න සිද්ධ වෙන්නේ සමගි ජන බල වේගය ආරම්භ කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව සජිත් ප්‍රේමදාස මැතිතුමා සංධානයේ නායකයා අගමැති අපේක්ෂකයාත් කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරි මණ්ඩලයේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ලේකම් කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරි මණ්ඩලයේ මේ සෑම අවස්ථාවකදීම කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූලාසනයේ හිටියා. ඉතින් සමගි ජන බල වේගය එක්සත් ජාතික පක්ෂයේ ආශිර්වාදය ඒකමතික අනුමැතිය ඇතිව ආරම්භ කරපු සංධානයක්. ඉතින් නෛතික වශයෙන් සමගි ජන බල වේගයට කිසිම හානියක් කිසි කෙනෙකුට කරන්න බෑ. ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ අදගත් තීරණයෙන් යම් කිසි පීඩනයක් ආවොත් අපි ඒ සියලු දෙනාම ජනාධිපතිවරු නීතිඥ මහත්වරු පස් දෙනෙක් ඉන්න කණ්ඩායමක් ඒ අය වෙනුවෙන් පිළි සිටිනවා. ඒ වගේම ඉදිරියේදී මුළු ලංකා පුරාම ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න ඒ අයගේ මන්ත්‍රී දුව ආරක්ෂා කරන්න අපි සෑම පියවරක්ම ගන්නවා. අපි මේ දේශපාලන තීරණය ගත්තේ අපේ හදවතට එකගොල්ල. ඒක අපි තේරුම් ගන්න ඕන. බහුතර ජනතා කැමැත්ත අපි අධ්‍යයන කළා අපේ හදවතට එකක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රට ඉදිරියට ගෙන යන්න අගමැති අපේක්ෂා කරන්න අපි ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන්නේ. ඉදිරි මැතිවරණයෙන් පස්සේ අපි නැවත වරක් මේ සියලු කණ්ඩායම ඒකරාශී කළා අපේ මහගෙදර එක්ක වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අදට තියෙන අවශ්‍යතාවය තමයි අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහරු කියනවා අපිට ආණ්ඩුවෙන් ආරාධනාවක් ලැබුණොත් අපි යනවා. ඒකෙන් මොකද්ද ගම්මේ වෙන්නේ? ගම්මේ වෙන්නේ කෙලින්ම ආණ්ඩුවත් එක්ක ගනුදෙනුවක් තියෙන එකයි. අපිට ආණ්ඩුවත් එක්ක ගනුදෙනුවක් නැහැ. අපේ සටන තියෙන්නේ ආණ්ඩු විරෝධී ජනතා හිතයිෂී ව්‍යාපාරයක් කියන එක මේ අවස්ථාවේදී මතක් කරගන්න කැමතියි. මිත්‍රවරුනි සුබ සන්ධ්‍යාවක්. අද අපිට ආරංචි වුණා එක්සත් ජාතික පක්ෂයේ සුළුතර කාණ්ඩායම එක්කහු වෙලා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයේ ඉන්නේ අද සමගි ජන බල වේගී. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 66ක් හිටියා. ඒ 66න් 37ක් අද සමගි ජන බල වේගී ප්‍රධාන කාර්යාලයේදී අපි මුණ ගැසුණා. අපි මුණ ගැසිලා අපි සාකච්ඡා කරා සුළුතරයකට අපි වයින් කරන්න අපේ පක්ෂ තහනම පක්ෂය තහනම් කරන්න මේ අයට බෑ කියලා. ඒක නීත්‍යානුකූල වැඩක් නෙවෙයි. මෙතුමාලා පැහැදිලි කරා සමගි ජන බල වේගයේ පිහිටවන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කොහොමද තීරණය කරේ කියලා. අපි ළඟ තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා නිකුත් කරපු පුවත්පත් නිවේදනයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා සංධානයකින් තරඟ කරන්නත් එතුමා සංධානයේ නායකයා වෙන්නත් එතුමා අගමැති අපේක්ෂකයා වෙන්නත් මාව මහලේකම් ඉදිරිපත් කරපු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ පුවත්පත් නිවේදනයක් තියෙනවා. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ විදිහටම
සන්දාන පිහිටවන සන්දානින් තරං කරන්න සන්දාන නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාට කැමති මහලේකම් කෙනෙක්පත් කරන්න කියලා එතුමාගේ අත් අකුරෙන් ලියලා එතුමා අස්සම් කරපු ලියුමක් අපි ළඟ තියෙනවා එහෙනම් මෙතන නීත්‍යානුකූලතන මෙතන නීති විරෝධී කටයුතු කළා තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් තීන්දුවක් කරන් තියෙනවා සන්දානයක් පිහිටවලා තරං කරන්න එහෙනම් ඒ තීරණයට විරුද්ධව තමයි මේ අය අද එක්සත් ජාතික පක්ෂය කියන එක්සත් ජාතික පක්ෂෙන් අලියා ලකුණෙන් තරඟ කරන්නේ ඒක නීති විරෝධී කටයුත්තක්. ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද වන විට අපේ රටේ ආණ්ඩුව සම්බන්ධව ජනතාව තුළ විශාල පිරිහීමක් 28 දෙනාගෙන් පටන් ගත්ත කොරෝනා වසංගතය අත 1500 පන්නලා තියෙනවා. මාස දෙකක් රට වහලා නාවික හමුදාවද වසංගතයට ගොදුරු වෙලා මේ රටේ මිනිස්සු අද බයෙන් ඉන්නේ ඒ සියල්ලට වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව ඒ විතරක් නෙවෙයි අද රජයේ සේවකින්ගේ පඩි කපන්න යනවා බඩු මිල අහස උසට නැගලා දවසෙන් දවස බදු දානවා පෙට්‍රල් ලෝක වෙළඳපළේ අඩු වෙලා තියෙද්දි කළු කඩේ වගේ වැඩි ගන්නට විකුණනවා ජනතාවට ජීවත් වීමේ රැකී ආරක්ෂා කිරීමේ අයිතිය නැති වෙලා තියෙනවා එන ආණ්ඩුව දවසෙන් දවස පිරියෙද්දී අද මොනවාද මේ ඩීල් කාණ්ඩායම කරන්නේ මේ සුළුතර කාණ්ඩායම මොකද කරන්නේ අද ආණ්ඩුවට ඕන විදියට කඩේ යනවා අපි අද ආණ්ඩුවට විරුද්ධව මේ සටන ගිනියන්නේ පොදු ජන පෙරමුණට ආණ්ඩුවට ඉන්න ප්‍රබල ප්‍රතිවාදියා සමගි ජන බලවේගය අද එහෙනම් මේ සුළුතර කාණ්ඩායම මේ වෙලාවේයි මේ වගේ දෙයක් නිකුත් කරේ අපිට මතක් වෙනවා මේගොල්ලන්ගේ අතීතය ගිය සැරේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරගෙන යද්දී MCC ගිවිසුමක් දැම්මා සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරගෙන යද්දී මමයි අගමැති කිව්වා අද එහෙනම් සමගි ජන බලවේගය බලවත් වෙද්දී ජනතාවට එක්කහුව වෙද්දී සමාජිකත්වයේ තහනම් කරා කියලා තීරණයක් ගත්තා කාටද මේකේ වාසියන් අපි අහනවා මේ සුළුතර කාණ්ඩායමට ඇයි රජයට පහර දෙන්නේ නැතුව අපිට පහර දෙන්නේ එහෙනම් රජයේ සමග ඩීල් තියෙන නිසා අපිට මතක් වෙනවා සිරිකොත ඉස්සරහා තාරදාපියෙක් ගැන අද මේ කාණ්ඩායමේ කවුද ඉන්නේ අපේ කාණ්ඩායම ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ සුපිරිසිදු කාණ්ඩායම අතන ඉන්නේ චෝදනා තියෙන නඩු තියෙන ඩීල් දාපු කාණ්ඩායම තමන්ගෙන් නඩු වලින් බේරෙන්න තමන්ට තියෙන චෝදනා වලින් බේරෙන්න ඉරේදායි කියලා තියෙන බය බේරෙන්න අද ආණ්ඩුවත් එක ඩීල් දාගෙන තියෙනවා ඒක තමයි උතන හෙටමන් නායකයා කියන පුජ්‍යලෙව් ආණ්ඩුවෙන් ආරාධනයක් ආවොත් අපි ආණ්ඩුවට යනවා එහෙනම් මේ රටේ සජාතික පාක්ෂිකයනුත් අද පොහොට්ටුවට පොදු ජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්න ඇති දේ තියාගන්න ඕන ඩීල් දාන අය පස්සෙන් යනවද අපිත් එක්ක එනවද කියලා කවුද මේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වේ බාර ගන්න යන්නේ ඒව අනුමත කරනවා ඉතින් අපි කියන්නේ අපි අද බොහොම පැහැදිලි ගමනක් බොහොම සුපිරිසුදු ගමනක් මේ රටේ ජනතාව විල්ලන සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක යනවා අද එනම් නීත්‍යානුකූල නොවන විදියට සුළුතර කාණ්ඩායමක් එක්ක අහු වෙලා ගන්න තීන්දුව අපි ප්‍රතික්ෂේප කරනවා ඒ තීන්දුව බල රහිතයි අපි කියන ඕන තීන්දුවක් ගන්න අපි මේ ආණ්ඩුවට විරුද්ධව යන සටන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කරන සටන අපි දිගින් දිගටම ගිනියනවා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය මෙතන ඉන්නේ ගිය ආණ්ඩුවේ හිටියා 107 දෙනෙක් මන්ත්‍රීවරු 12ක් ඉල්ලන්නේ ඉතුරු 95න් 80ක් ඉල්ලන්නේ මෙතනින් පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මෙතනින් අද අපිට ආරංචි ගම්වලට ගිහිල්ලා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ව බය කරනවලු වැඩන කරොත් මන්ත්‍රීකම අයින් කරන මේක ප්‍රජාතන්ත්‍රවාදී මේක තමයි මේ පක්ෂය හැමදාම කරේ ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 65 දෙනෙක් දාලා ගියේ අපි දාලා වෙන පක්ෂවලට ගියේ නෑ අපි මෙතන සන්දානයක් පිහිටවගෙන අපි පාක්ෂිකෙන් විදිහට කටයුතු කරන්නේ අපි කියනවා දැන්වත් අවුරුදු 26ක් මේ පක්ෂය විනාශ කරමු
මේ ජනතාව පීඩපු ආණ්ඩු දෙකක් විනාශ කරපු නායකින්ට යන්න කියලා. එයාගේ එක්සත් ජාතික පක්ෂයයි තින අපි කියනවා මේ ඩීල් කාරින්ගේ මේ සුළුතර පිරිසෙන් එක්සත් ජාතික පක්ෂයත් සිරිකොතත් රැකලා දෙන්න අපි කටයුතු කරනවා කියලා මෙතෙන්දි ප්‍රකාශ කරනවා. विशेष कारण तमें एक्सत् जाति पक्ष अद सुलुतर पिरीसाक्विसे राजपक्ष वरुणे सुवच कीकरु गोलो विलायिन्न राजपक्ष वरुणे ज्ञाति मित्रेन बवट दीर्घ काल तिस्से पत्विलायिन्न सुलुतर पिरीसाक्विसे तमें पालने करन दें अभी कौरुद्धारण मे मुलु क्रियादामेम दुष्करतावेकट पत्विलायिन्न आंडुवट मे मुहूर्ते अतिविलातीयन अभियोगे समने करन्न अवधाने विनातकट यमुकरन्न करन उत्साह अनेक अतट तमांगे नडुहब बेरगन्न देन कप्पम तमाय सबैवट मेरटे मे दूषित मिनीमरु राजपक्ष देशपालनेट विरुद्धव कथा करन सटन करन मिनिसुंव पीडावट पत्करने के तमाय आदमे करन उत्साह करन एवगेम किसीम फलात्पालन मंत्रीवरेक इवत् करन्न मे सुलुतर पुंचि कंडायमट बे दादेगोल कियन अनुनव दिने कयिन कन्नो कियल तुमे पक्षे ज्येष्ठयो दक्षयो अनुनमय कयिन करहम इतुरु वेन कियद ओय 15 दिना देन एगोलन प्रसिद्धिय कियन एगोलन गे वचन वलिन कियन अपि मैतिवरणयेन पस्से गोटावे राजपक्ष गे आराधनयक आवोत आंडुवट एकतु वेनो एक अपि दन्नो एगोलांगे कटिम्मत एक कियवेन एतोन हिनन कौरु वेनुद एगोल सेवे करन्न आंडु वेनु කවද දුර්වල කරන්න හදන්නේ ආණ්ඩුවට ඇත්තටම විරුද්ධ අපියෝ මේ අද කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා රැස්වුණු කණ්ඩායමට එසේ රැස්වීමට බලයක් නැහැ එතන ඉන්නේ සුළුතර කණ්ඩායම බහුතරය අද දින අපේ සම්ධාන මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කණ්ඩායම හිට රැස්වුණු ඒ වගේම අපි पक्ष ऐतिहासिक आरक्षा कर पक्ष सामाजिक अंग ऐतिहासिक आरक्षा कर संपूर्ण कपवेला कटयत कर विशेष फलात्पालन नियोजित अंग ऐतिहासिक आरक्षा कर नोमिले ओनो जनाधिपति नीतिज्ञ पसुक्त मंडल विशेष सहयोगी अब बलदेनो तवेक सिद्धेनो मेरटे विपक्षे इन जनप्रिय नायक सजित प्रेमदास मेत्व එතුමාගේ තැන ගන්න අද කටයුතු කරන්න කවුද අපේ හිටපු උපනායකතුමා රවි කරුණානායක මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අහලකින්වත් තියන්න පුළුවන්ද ආ මේ පිටතර මේ අපේ පක්ෂයේ විනාශයට දායක වෙච්ච අපේ ආණ්ඩුවේ විනාශයට දායක වෙච්ච අපේ ආණ්ඩුවේ පිරිහීමට දායක වෙච්ච මේ වෙනකොට බැඳුම්කර සිදුවීම පිළිබඳව අධිචෝදනා ලැබලා මේ අප පිළිබඳ ප්‍රශ්නයේදී නඩු කියමින් මග අරිමින් ඉන්න අය තමයි අද අපිට විරුද්ධව චෝදනා කරන්නේ. ඒ අයට පුළුවන් ද රාජපක්ෂ විරුද්ධව සටන් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ද දූෂණයට විරුද්ධව සටන් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ද මිනිමරු පාලන විරුද්ධව සටන් කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ද මේ ආණ්ඩුව අඩුපාඩු කතා කරන්න. ඒ නිසා අද උදෑසන මේ කරපු ජවනිකාව අදාළත් නැහැ අනුකූලත් නැහැ නීතියෙන් බලයකුත් නැහැ මේ රටේ ජනතාව ජනතාවගේ ක්‍රියාකාරීත්වය තුළ මේ පුද්ගලයන්ව අපේ රටේ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලබනවා ඇති සුජිත් भूम स्तुति मंगिता अपे महालेखम तुम मत मदल दुना
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිවුරුම් දෙනකොට who මැඩ who හඬ මැද ඒකට සම්බන්ධ වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපිටත් ලැජ්ජයි අතර අපේම පක්ෂයේ ඒ වෙලාවේ නායකයා වශයෙන් කටයුතු කරේ ගැරන්ටි ඇදෙනවා වගේ ඇදිලා පුටුවක්වත් නැතුව හිටගෙන ලොකු හූ පහරක් මැද්දේ අපේ ඉතිහාසයේ කිසිම නායකයෙක්ට නොලැබුණු ප්‍රතිචාරයක් ලබා ගනිමින් අපිව ලැජ්ජාවට පත් කරමින් ජෝන් අමරතුංග මැතිතුමයි රවි කරුණායක මැතිතුමයි වජිර ඇමතුමයි දයාගමගේ ඇමතුමයි නියම පස් කට්ටුව ගිහිල්ලා මේ තීන්දුව තීරණ වලට ගොඩක් කලින් තමයි ඔය ආණ්ඩුවේ මුක්කුව ගහන්න පටන් ගත්තේ එතකොට මේ රටේ පහළ වුණු වර්චස්ම ආණ්ඩුව මේ වෙනකොට අපි හිතන් හිටියා රට විරුවා කියලා ගීත ගායනා කරා හමුදාව හමුදා ප්‍රතිතුමා එනවා නිල සූට් එක ඇඳගෙන ඊට පස්සේ එනවා ෂර්ට් එක ඇඳගෙන ඊට පස්සේ එනවා ටී-ෂර්ට් එක ඇඳගෙන ඊට පස්සේ ජාතිකත්වයේ සම්බන්ධයෙන් සින්දු ගහනවා ඒවා මොනවත් නැති වෙලා මේ වෙනකොට කොරෝනා පාලනය කරගන්න බැරුව ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලා ඉන්නකොට මේකේ අවධානය වෙන පැත්තකට අරන් යන්න ගොවින අය කපා හරීමක් නැහැ වීරවංශ වට්ටෝරුවක් දුන්නා දෙන සහන 125 ටීවී 125 අඩු කරලා මැෂින් මේවා කිසිම දෙයක් දෙන්නේ නැතුව ඉතාම අසීරු තත්වයකට බදු ගහමින් අති විශේෂ බඩු වලට බදු 120 125 ගහමින් ජනතාව නැති කරමින් ඉන්න ආණ්ඩුවකට ජැක් එකක් ගහන්න පොඩි තල්ලුවක් දෙන්න මේ ඇද වැටෙන එක නවත්ත ගන්න පොඩි අවධානය පොඩ්ඩක් මාරු කරන්න සමගි ජනවල බලවේගය සම්බන්ධයෙන් මම දැක්කා යම් යම් ප්‍රවෘත්ති ප්‍රකාශ වෙනවා දැන් අඩුම ගානේ ලියුමක් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාට හරි අපිට හරි එවලා තියෙනවද දැන් මේවත් අපිට ආරංචි කිසිම මේ ප්‍රවෘත්ති වලින් ආරංචි වෙන දේවල් එකම ලියුමක්වත් නැහැ මම අභියෝග කරනවා පුළුවන් නම් සුජීව සේනසිංහල හරි එක්කෙනෙක් හරි නීත්‍යානුකූලව පුළුවන් ඉවත් කරන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයට අත තියන්න කලින් පුළුවන් නම් අපි එක්කෙනෙක්ව නීත්‍යානුකූලව අපිට හරියට ලියුමක් එවන්න පුළුවන් නම් ඒ නීති කටයුතු වලට අවශ්‍ය සියලු කටයුතු අපි සම්පාදනය කරලා තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගත්ත තීන්දුව අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ ඒ තීන්දුව තමයි සදිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා ඒ වගේම අගමැති අපේක්ෂකයා ඒ ලැබුණු බලතල අනුව රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා මහලේකම්තුමා ඒ අනුව තමයි අපි සියලු දෙනාම අපිට ඒ ඡන්දයට ඉදිරිපත් වෙන්න අයිතිය ලැබිලා තියෙන්නේ ඒ නීත්‍යානුකූලව ඒ සිදුවීම සිදු වුණාට පස්සේ කිසිම නීත්‍යානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊට පස්සේ තියලා නැහැ කිසිම අවස්ථාවක තියලා නැහැ අපිව කැඳවලත් නැහැ අපි අපිට දැනුවත් කිරීමක් කරලත් නැහැ අපි තාම කෘත්‍යාධිකාරී මණ්ඩලේ සමාජිකව ඉතර අපි අහනවා රණලික්ස් මහත්තයාගේ එතුමා නීතිය මම හිතන්නේ උසාවි නොගියට මොනවා හරි එතුමාට නීතිය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ඒ හින්දා මේ බොරුව තවත් කරන්න එපා අවුරුදු 26ක් එක්සත් ජාතික පක්ෂය රටත් විනාශ කරලා තවත් රාජපක්ෂලට දැත් ශක්තිමත් කරන්න ඔබතුමා යන්න එපා මේ අපරාධේ කරන්න එපා මේ පක්ෂ විනාශ කරන රට විනාශ කරන කාර්යවේට ඔබතුමා නැවත නැවත අත තියන්න එපා ඊටමත් අපි ඔබතුමා අපිත් එක කාලයක් වැඩ කරා ඒ හින්දා මේ වගේ බංකොලොත් දේශපාලනේ ඔබතුමාගේ ජීවිතය අවසන් කරන්නත් එපා ඊටමත් ආදරෙන් ඉල්ලා සිටින් ඒ හින්දා රාජපක්ෂලාට මේ මේ වගේ ඊටමත් දරදඬු ඒ වගේම නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවකට සහයෝගය දෙන්න එපා. රටේ ජනතාව පූජා කරන්න එපා. රටේ ජනතාව බිලි කරන්න එපා. ඉතින් අපි මේ අවස්ථාවේදී අපි සන්තෝෂවත් වෙනවා අපේ මේ දුරකථනය පොඩ්ඩක් මාකට් කරගන්නත් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේකෙන්. රටට මේ දුරකථනය ගෙනියන්න, දුරකථනය පණිවිඩය ගෙනියන්න දක්ෂ කණ්ඩායමක් මෙතන බලන්න. එක්කෙනෙක්ටවත් මෙතන අපිට චෝදනා නගන්න බෑ අපි දූෂිත දේපාලනේ ඉන්නවා කියලා. දක්ෂ කණ්ඩායමක් සදිත් ප්‍රේමසමැතිතුමත් එක්කතු වෙලා ඉන්නේ. එකතු වෙලා ඉන්න ඉදිරි අනාගතයේදී DS ලා ඩඩ්ලි ලා ජෝන් ලා JR ලා ප්‍රේමදාස ලා ගාමින් ලා ලලිත් ලා ඒ කරපු කාර්යය නැවත අපිට කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි මේක අපි මින් ඉදිරියට අපි කතා කරන්නේ මේ අවසාන අවස්ථාව අපි මේ මේ සම්බන්ධයෙන් කතා කරන්නේ අපිට ආණ්ඩුව සම්බන්ධයෙන් ගොඩක් විවේචන තියෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් අපිට දිනා දෙන්න අපිට සිදු වෙනවා ඉදිරියේදී. ඒ හින්දා මේවා කතා කරන්න අපිට වෙලාවක් ඉන්නේ නැහැ. ඉතින් මේ අන්තිම අවස්ථාවේ කියන්නේ අපි ඕන අභියෝගයකට සූදානම් උසාවියකට නෙමෙයි ඕන තැනකට ඇවිල්ලා පුළුවන් නම් අභියෝගයක් ඉදිරිපත් කරනවා අකිල විරාජ් කාර්යවසම් මහත්තයාටයි රවි කරුණානායකටයි රනිල් වික්‍රමසිංහටයි දයාගමගේටයි අපි වජිර මැතිතුමාටයි මාරපණ මහත්තයාට ඕනනම් පාවිච්චි කරලා කමන්නේ පුළුවන් නම් නීත්‍යානුකූලව අපිට ලියුමක් හරියට එවන්න එතකොට අපි නීතියේ මොනවද ප්‍රතිපාදිතේ කියලා අපි ඒක බලාගමු ඉතින් එතනින් එහාට අපිට කියන්න දෙයක් නැහැ
අපි විශේෂයෙන්ම රටේ ඉන්න පාක්ෂිකයන්ට අපි කියනවා ඔබතුමාලා දක්ෂ කණ්ඩායමක් තීන්දුව తీරන ගන්න පුළුවන් හරි වේලාවට වැඩ කරන අපි මෛත්‍රීපාල මහත්තයා සම්බන්ධයෙන් සහ රනිල් වික්‍රම මහත්තයා සම්බන්ධයෙන් තමයි අපිට චෝදනා එන්නේ ඒ දෙන්න අයින් කරේ අපි ඒ හින්දා අපි කැමැත්තෙන් රනිල් වික්‍රම මහත්තයත් එක්ක අපි මෙච්චර කාල හිටියේ නැහැ අපි කැමැත්තෙන් මෛත්‍රීපාල මහත්තයා ගෙනාවෙත් නැහැ අපිට අපි කරන දේශපාලන අනු අපිට ඒක සිදු වුණා ඒ සිදුවීමට අපිට සහයෝගය ලබා දෙන්න පක්ෂයේ හින්දා හැබැයි අවසාන වශයෙන් අපි ඉතාමත් පැහැදිලි තීන්දුවක් ගත්තා රට ඉදිරියට යන්නත් පක්ෂ ඉදිරියට අරන් යන්නත් නැමෙත ස්වර්ණම යුගයක් डीएस लगे डाटी लगे जॉर्ड लगे जे आर लगे प्रेमदास लगे गामी लगे ललित लगे अभी आदर एक नायक नैवते नायक करके ना एक साथ पक्ष शक्ति मत कर विशेष मे टेलीफोन ना दुरकथने सिंबल लगे अटते मे का मे संधाने पावचीकर दुरकथने अभी नैवत नैवत अभी सीलुम एक साथ पाक्षी अनेकतु करगेन अनेकूत मध्यस्थ पाक्षी अनेकतु करगेन मेवर अभी मेथिवर्ण अभी कलिंग अभी आसन असूपा अणुवा कई किल दंड अभी दैन एकसिय पहालोकसिय प्रमाण कई किल मे आंडे क्रियादा मे बलुवाम जयग्रहण अभी पेनो अभीट हितामत महिता अभियोगात्मक अवस्था मूनपाण सिद्धि आंड गपस्से रट विनाशक आदायाने रटे जीवत्व पुलवांग वातावरण रटने निष्पादन ने अमुद्रव्यने पिटरटे अमुद्रव्य गेंडदेन मे तत्व तुलापीट අපි දක්ෂතාවය සහ තීන්දුව తీරන ගැනීම හැකියාව තුලින් රට ශක්තිමත් කරන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුව මත අපි ජනතාවට කියන ඔබතුමන්ලා අපිත් එකතු වෙන්න දුරකතනේ අපේ අංකය දක්ෂ කණ්ඩායම ඉන්නේ මේ දුරකතනේ අපිට සහයෝගය දෙන්න කියන ඉල්ලීම අපි ආසයි කරනවා බොහොම ස්තුතියි नमक क्या नहीं भाई सज्जाति के पक्षे कुत्याधिकारी मंडली सामाजिक कोई कह दी कुत्याधिकारी मंडली सामाजिक वो अतने अतने दी बेसुलुत रहे हैं मेरे तो मैं बहुत रहे हैं बहुत रहे मेरे दी में बहुत रहे रसी अवसान तीन किसीम नीतानुकूल जनवारी पटनीम रनिल विक्रम सिंह नीतानुकूल इतकोट गंडपूल तीन चंदे मून दी समी जन बल वेगे जयग्रहण इतनी पास कृत्याधिकारी मंडल रेस्कूल मेमेनकाम नीतानुकूल मेम तमंट कमती हतर पास रेस्ट पूल अभी मेम के ఏవనట ఏకేం నీత్యానుకూల భావයක් ලැබෙන්නේ. එතකොට నీత్యానుకూల భావය ලැබෙන්නේ కృత్యాధికారి మండలం ගත අවසాన తీందో අවසాన తీందో තමයි මෙතුමාල මහලේකම් සහ සජිත්‍රස් මහත්තයා නායකයා අගමැති අපේක්ෂක ඒ ඉතනින් ඔබට කිසිම తీందోක් ගන්න බෑ නොමිනේෂන් දීලා ඉවරයි. ගන්න පුළුවන් ඒක ශක්තිමත් කරන හරි ඒක අවට මොනවාරි తీందోක් ගන්න පුළුවන්. ඒ తీందුවෙන් බාහිරව කිසිම తీందోක අය ගන්න බෑ. මෙතුමාල 99 වේරුණා නේද? සංඛ්‍යාව වේරණද? වේරණද? ती बहुत रे मित्र इन्हें के लानू ना मैं क्यों सी आई ने सी आई क्या रानी रानी बात देख रहे तू लाइन लानू ना मैं बेर रहने में लानू ना मैं देखो तू कर गया ना ईला का टेन ने किसी पहलवा किसी विस्तर अब ईला का पत्ते नोड पत्ते ने मैं पार्ले में दूर वो मैं पक्ष वाली यानी सामानी हत्तर दिन राजपक्ष जनाधिपति अभी चंदे मेक मूर्ण दिन शक्ति मत समय जन बल वेगी
ඒක ජයග්‍රහණය කරාට පස්සේ රණලික්ෂ මහත්තයාට උපදේශක තනතුර මොකක් කර අපිට බාර දෙන්න පුළුවන් මේකෙන් පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික අපි අවසාන තීන්දුව පුතුමා නීතිය පොඩ්ඩක් බලන්නකෝ අවසාන තීන්දුව තමයි ඒකේ සදිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා කරලා අගමැති අපේක්ෂා කරලා රද්දි මන්තුම් මණ්ඩල මැතිතුමා A9 මහලේකම්තුමා වෙලා අපි නාම යෝජනා බාර දීලා මැතිවරණයට ඉදිරිපත් වීම අපි එක් කරා ඒ කරාට පස්සේ මැතිවරණයෙන් පස්සේ තමයි ආපහු ගන්න තීන්දුව ඒ අතරතුර වෙන තීන්දුව ගන්න බෑ දැන් තියෙන මැතිවර කොමසාරිස්ට තමයි ඉතුරු තීන්දුව ටික තියෙන්නේ ඒතර ඒ ඡන්දයට මූණ පාලා අපි අපි අපේ නීති කටයුතු ටික ඉදිරියට අරන් යන්න කියලා මේක ජයග්‍රහණය කරගෙන අපිට කරන්න තියෙනවා. ඉතින් ඊට අමතරව ගන්න කිසිම තීන්දුවක් අදාළ වෙන්නේ නැහැ. තව කාරණයක් මම කියන්නම්. සමගි ජන බලවේගය පිහිටුවේ අපේ ජාතික පෙරමුණ තමයි සමගි ජන බලවේගයේ නම වෙනස් කරේ. මේකෙම රණින් වික්‍රමසිංහ මහත්මයා පහුගිය සැප්තැම්බර් මාසේ එතුමත් කිව්වා සන්ධානයක් වින්නවා කියලා. ඒ පක්ෂෙම සභාපති ඉද රණින් වික්‍රමසිංහ මහත්මයා ලේකම් විදියට අපේ ඊට පුතා ඇමතිවරේ රාජසේන මහත්මයා අස්සම් කරලා ඒ අපේ ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සීරත්වයක් අපි ළඟ තියෙනවා නියුක් සියල්ල තියෙනවා කොහොමරි මේ 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 කාරණයට බලපාන්නේ රාජපක්ෂ පවුල කියන ඉතාම පැහැදිලි බැසිල් රාජපක්ෂ මහත්තයා ලියුම ගැහුවා කියලා තමයි අපිට ආරංචි මොකද මට දවස් 7කට කලින් මහින්දානන්ද මහත්මත් එක්ක මම YTN එකේ වැඩසටහන සහභාගී වෙද්දී එතුමා ලියුම ගැන දන්නවා අපි දන්නේ නැහැ ඉතින් මේක රාජපක්ෂ මහත්තුරු ඩ්‍රාෆ්ට් කරලා ලියුම රණලික්ෂ මහත්තයාගේ නම ගහලා අපිට එවනවා රණලික්ෂ මහත්තයා අත්සන් කරනවා බොහොම ස්තුතියි හරි ගුඩ් බෑ ආ ඒක ඇයි සිංහන්දකේ